අද දවසෙත් පෞගිය දවසක ප්‍රධාන විපක්ෂය ප්‍රධාන සංවිධායකතුමාත් බරපතල මන්ත්‍රී වරප්‍රසාදයක් අඩවෙන ප්‍රකාශයක් සිදු කර. ගරු නියෝජ කතානායකතුමනි, උසාවියේ උත්තරීතර භාවය සම්බන්ධයෙන් අපිට ඇත්තේ විශාල ගරුත්වය. නමුත් ගරු නියෝජ කතානායකතුමනි, විපක්ෂය ප්‍රධාන සංවිධායකතුමා තමන්ම බරපතල ප්‍රකාශයක් මේ ලංකාවට සිදු කරා. මේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට තියෙනවා කියලා උසාවියක මන්ත්‍රීවරු දෙදෙනෙක් සම්බන්ධයෙන් කරපු නඩු තීන්දුවක විනිසුරුවරු දෙපළක් තීන්දුවක් දීලා තියෙනවා. තව විනිසුරුවරයෙක් තීන්දුවක් දීලා නැහැ. එහෙම තීන්දුවක් දීලා නැති අවස්ථාවක තවත් කල් ගත්තොත් ඒ විනිසුරුවරයාගේ නම සමාජගත කරනවා කියලා. පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට යට වෙලා එහෙම කතා කරනවා නම් එතුමා එක කරේ උසාවිය හැටලුවට ලක් කිරීමක් වගේම මගේ මන්ත්‍රීවරු ප්‍රසාද මොකද කිව්වේ දෙන්නේ කියලා. එතුමාගේ පක්ෂේ නම් දෙන්නේ. අපි උසාවියට ගරු කරලා උසාවියට කරුණ ඉදිරිපත් කළා. උසාවියේ කරුණ ටික තියෙනවා. ඒත් අපි කොතනකවත් දන්නේ නැහැ උසාවියේ විනිසුරුවරු මොනාද ලිව්වේ, උසාවියේ විනිසුරුවරු මෙතුමාට කියලාද. එහෙමනම් මට උසාවිය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මටත් ඇති වෙනවා. තොර මට උසාවිය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ගරු නියෝජ කතානායකතුමනි, මම ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් සිලෙක් කොමිටියක් දාලා මේ විනිසුරුවරුත් ගෙන්නලා මෙතුමාවත් ගෙන්නලා මෙතුමා කොහොමද මේ තොරතුරු දැනගත්තේ කියන එක මේ පාර්ලිමේන්තුවේ මගේ වරප්‍රසාද කඩේ සම්බන්ධයෙන් කියන එක ඒක එතුමාගේ යුතුකමක්. මොකද අපි උසාවියට ඉදිරිපත් වෙලා උසාවියට නඩුහාන ලෝයර්ලා අල්ලලා අපි ඒවට කරුණු ඉදිරිපත් කරලා මේ සියලු දේ කියලා එහෙනම් මෙතුමට කෝල් කරලා කියනවා නම් උසාවියේ තීන්දුව බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා ඔබතුමාගෙන් මම ආයෝජනා කරනවා බරපතල වරප්‍රසාද කඩවීමක් සහ බරපතල නීතියට අතපෙවීමක් සිදු වුණාද කියන එක පිළිබඳව ගැටලු ප්‍රශ්නයක් තියෙනවා. මේ මැද පාර්ලිමේන්තුවේ ප්‍රධානමන්ත්‍රක නලින් බණ්ඩාරමතුමත් එහෙම මොකක් හරි කතාවක් කිව්වා. දැන් මේ විදිහට මන්ත්‍රීවරු ඔක්කොම උසාවියේ තීන්දුව කතා කරන්න ගියොත් ඒ උසාවියේ මොකක්ද තියෙන එනම් විනිසුරුරුන්ගේ තියෙන කියන විනිසුරුරු මෙතුමාලගේ ඩීල් එකක්ද? මට එමනම් විශ්වාසයක් නෑ ගරු මේ නඩුව පිළිබඳවත් නඩුවේ විනිසුරුවරු මෙතුමාට කතා කරලාද කියන එක පිළිබඳවත් මං හිතනවා මට අයිතියක් තියෙනවා දැනගන්න. ඒ නිසා මම කරුණාවෙන් ගරු කතානායකතුමාට මේක ඉදිරිපත් කළා. ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් සිලෙක් කොමිටියක් පත් කළා. මේක සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කළා මට සාධාරණයක් ඉෂ්ට කරගන්න. ගරු කතානායකතුමාගේ අවධානය සඳහා යොමු කරන්න. ඔව් කිරියල මැතිතුමා. තුමා මගේ කතාවට අහගෙන හිටියේ නෑ. එතන හිටියෙත් නෑ. මම කිව්වේ පාර්ලිමේන්තුවේ මේ පැත්තේ ඉඳන් ඒ පැත්තේ ඉන්න මන්ත්‍රීවරු ඉවත් කරන්න නඩු දාලා තියෙනවා. දෙන්නෙක් නඩු තීන්දුව ලියලා තියෙනවා. මම නඩු තීන්දුව මොකද්ද කියලා කිව්වේ නෑ. මම කිව්වේ දෙන්නෙක් ලියලා තියෙනවා. එක්කෙනෙක් ලියලා නෑ කියලා. මොකද ව්‍යවස්ථාව අනුව මාස දෙකෙන් නඩු තීන්දුව ලියලා ඉවර කරන්න ඕන. දැන් එතකොට අධිකරණය තමයි ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙන්නේ. නඩුව දාලා මාස 5යි. ඉතින් මම එදා ඉල්ලීමක් කියන්නේ අර අනිත් විනිශ්චයකාරවරයා තීන්දුව මොකක් වුණත් අපි කිව්වේ තීන්දුව දෙන්න කියලා. අපි හැමදාම කතා කරනකොට මේ පාර්ලිමේන්තුවේ අධිකරණ තීන්දුවල ප්‍රමාදය ගැන දැන් අපේ සභානායකතුමා පෙරේද කිව්වා මාස කීයද? මාස 14ක් එතුමා තාන නියෝගය කරන් තියෙනවා. තීන්දුව දෙන්නේ නැහැ. විනිශ්චයකරුවෝ විශ්වාස වරක් දීලා. මම ගරු හරේන් ප්‍රාන්ත මැතිතුමාට මතක් කරන්න කැමති ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව තමයි උසාවියට දෙන්නේ. The judicial power of the people will be given by parliament to courts. අපි නඩු තීන්දුව ගැන අපි කතා කරන්නේ නැහැ. අපි කිව්වේ නඩු තීන්දුවක් දෙන්න ඉක්මනට. ඒතරයි අපි කිව්වේ. එතකොට අපිට අයිතියක් තියෙනවා ජනතාවගේ අධිකරණ බලය අපිට දීලා තියෙනවා. අපි ඒක උසාවියට දෙනවා. අපිට අයිතියක් තියෙනවා නඩු තීන්දුව ප්‍රබාද වෙනවද? ඇයි නඩු තීන්දුව ලියන්නේ නැත්තේ? ඒවකට කතා කරන්න අපිට අයිතියක් තියෙනවා. හොඳයි. බොහොම ඉක්මනට. ඒක දන්නේ නැහැ. හොඳයි. Here because judicial power of the people will be handed by parliament to courts. හොඳයි. අනිත් එක මේ අධිකරණ තීන්දුවක් පාර්ලිමේන්තුවේ ඇතුළේ විවේචනය කරන්න පුළුවන් එළිය විවේචනය කරන්න පුළුවන්. මට මතකයි SB දිසානායක මැතිතුමා
දඩුවම් කරපු දවසේ මං එදා ස්වර්ණවාහිනිය ගිහිල්ලා කිව්වා මේ තීන්දුව වැරදි කියලා. සරසිල්ව අග්‍රවිශකාරතුමා මගේ කතාව බලලා කිව්වා මේක හරියට හරි. දඩු තීන්දුවක් විචාරය කරන්න පුළුවන්. අපිට කියන්න බෑ දඩුකාරවරු අල්ලස් ගත්තා පක්ෂග්‍රාහී වුණා කියලා. බට් දඩු තීන්දුවක් විචාරය කරන අපිට විතරක් නෙමෙයි පුරවැසියෙකුට පුළුවන්. පිට රටවල් වල ලංකාවේ නැති උඩට ටීවී එකේ දඩු තීන්දුව සාකච්ඡා කරනවා. ටීවී එකේ සාමාන්‍ය ජනතාව ඉතින් මේ අනිත් එක ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්වකාරරු අයි කරන්න බලය තියෙන අපිට අවසන් කරා ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්වකාරරු අයි කිරීමේ බලය තියෙන අපිට අපි අපි උත්තරීතරයි අපි උත්තරීතරයි අපි කවදාවත් කියන්නේ අපි මේ මේ දඩු තීන්දුව දෙන්න කියලා මං එදා කිව්වේ දෙද්දෙක් ලියලා තියෙනවා එක්කෙනෙක් ලියන්න තීන්දුව මොකක් වුණත් කමහ ලියලා තීන්දුව දෙන්න කියලා ඉතරයි මං කිව්වේ හරි කොහමද හරියෙන් පෙන්නන්න නේද දැන් මෙතුමා නැවත වතාවක් කිව්වා නැවත වතාවක් මෙතනදිම කිව්වා මිනිසුරුවන් දෙදෙනෙක් තීන්දුව ලියලා අවසන් ගියා මගේ තර්කයක නෙමෙයි ඕන තීන්දුවක් දෙන්න ඕන තීන්දුවක් විවේචනය කරන්න ඒක පස්සෙන් එක පාර්ලිමේන්තුවේදී තියෙන්න ඕනේ නමුත් ඔබතුමා කොහොමද පුන පුනා කියන්නේ මිනිසුරු දෙන්නෙක් තීන්දුවක් ලියලයි කියලා දැන් දැන් මෙතුමා දැනුත් කිව්වා මේ මේක රෙකෝඩ් මම කමර කතා ගන්න දෙන්නේ කර ප්‍රධාන සංවිධායකතුමා අපට කර කතා දෙන්නේ මම කතා කරනවා මට කතා කරන්න අවස්ථාව දෙන්න මේ මම මෙතුමා කරපු බරපතල පාර්ලිමේන්තු අරපසද කඩකිරීමක් උසාවියක තියෙන දීම්පු නැති නඩු තීන්දුවක් මෙතුමා කියනවා විනිසුරු දෙන්නෙක් ලියලා ඉවරයි කියලා දැනුත් කිව්වා ඉතින් එතකොට බරපතල අපිට අවස්ථාවක් එන්නේ නැද්ද එහෙමනම් උසාවියත් එක්ක මෙතුමා හොරෙන් සාකච්ඡා කරනවා කියන්නේ ඒක බරපතල හොර ප්‍රසාද කඩවීමක් නෙවෙයි නැවතවතාවක් කිව්වා කරුණාකරලා මම ඉල්ලීමක් කරනවා පරීක්ෂණයක් කරන්න මේක සිලෙක්ට් කමිටියකට දාන්න මෙතුමා කියපු ප්‍රකාශය රිවයින් කරලා බලන්න රිවයින් කරලා බලන්න හරි බොහොමයි සුතේ ක්‍රියාත්මක කරන්න කියලා මෙතුමා නීතිවරයෙක් නෙවෙයි මම නීතිවරයෙක් එතකොට මේ නඩුවට පෙඩේ හිටපු නීතිඥ බාතුරු අපිට කිව්වා මුළු අලුත් කඩේම දන්නවා මේක මුළු අලුත් කඩේ මේකද ඔබතුමා දන්නේ මුළු අලුත් කඩේ මේ ඇත්ත වශයෙන්ම මට එක නීතික මහත්මයෙක් කිව්වා මම පාර්ලිමේන්තුවේ කරපු කතාව වීඩියෝ කරලා අග්‍රවිශ්වකාරතුමාට දෙන්න ඕන කියලා මොකද අග්‍රවිශ්වකාරතුමා මේ විදිශකාරවරියට කියලා තියෙන තීන්දුව දෙන්න කියලා ඒත් දෙන්නේ හොඳයි ඒත් දෙන්නේ හරි ඔව් නලින් මඩර් මෙතුමාගෙන්ම අහන්නේ ප්‍රශ්නේ ඔව් හොඳයි හරිම් පෙඩන්න නැත්නම් උසාවියක මෙතුමා විතරයි නඩු කියලා දෙන්නේ මෙතුමා අධිනීතිඥ නිසා මෙතුමා දන්නවා ඇති තී අධිනීතිඥ අධිපණ්ඩිත වුණාම එහෙම වෙනවා හැබැයි ගරු නියෝජ කතානායකතුමනි නැවත වතාවක් මම අවධාරණය කරනවා මෙතුමා බරපතල ප්‍රකාශයක් කරන්නේ අලුත් කඩේ උසාවිය ඔක්කොම ලෝයර්ලා දන්නවලු එතකොට මේ නඩු තීන්දුව ලියන්න ඉස්සෙල්ලා ලංකාවෙ ඉන්න උසාවිය ලෝයර්ලා දැනගන්නවා කියන තීන්දුව මම නම් කොහෙවත් අහලා නැහැ මම හිතනවා එන උසාවි කියලා තේරුමන්නේ අපි නඩුකාර නඩු ආන මිනිසු ගාවට ගිහිල්ලා තීන්දුවක් ගන්න පුළුවන් මෙතුමා කියන විදිහට. ඉතින් එහෙම වෙන්න පුළුවන් නම් එතුමා කාලේ එහෙම වෙන්නේ නැති නඩු අහන්න ඇත්තේ. හැබැයි ගරු කතානායකතුමනි මෙතන බලපතල වරප්‍රසාද කඩවීමක් තියෙනවා. මේ සම්බන්ධයෙන් සාධාරණයක් කිරු කරලා දෙන්න සිලෙක්ට් කමිටියක් අත්‍යවශ්‍යයි. හොඳයි. කිරියලමතුමා. ඒක අපි දන්නේ නැහැ. නමුත් තීන්දුව ලියලා තියෙන බව අපි දන්නවා. හොඳයි. හරි. මොකද නීති මඩර්මතුමා එයා අපිට කිව්වා two judges have rigged the judgment third judge delay අපිට කිව්වා හොඳයි නලින් මඩර්මත අවසන් කරන්න ඔබතුමත් කියලා මං හිතන්නේ මම මේට වඩා වෙනත් කාරණයක් කියන්නේ මෙතුමා මගේ නම සඳහන් කරා ඉතින් අපි දන්නවා මේ පුරවැසි භාවය පිළිබඳව නඩුවේ තීන්දුව දෙන්න දෙයක් නැහැ මුළු රටම දන්නවා තීන්දුව මොකද්ද කියලා ගිය සැරේ ඇපිල් කෝට් එකෙත් කොහොමද ඒ තීන්දුව ක්‍රියාත්මක වුණේ කියලා මුළු රටම දන්නවා ඒ වගේම එක දෙයක් දන්නවා හරින් ප්‍රාන්තුමතුමත් හදවතින් කැමති මේ නඩුව තීන්දුව දෙනවට මොකද එතුමාට තමන්ගේ අමාත්‍යංශය කරන්නවත් දෙන්නේ නැහැ එතුමාගේ ওই නියෝජ්‍ය අමාත්‍යවරිය. එතුමත් බොහොම ආසාවෙන් ඉන්න මේ තීන්දුව ලියලා ඉවර වෙනකම්. හොඳයි බොහොම